මන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගහමුක්කදන් දම්මස්සවන කාලු අයන් බදන්තා ධම්මස්සවෙනෙ කාලු අයන් බදන්ත දම්මස්සවෙනෙ කාලු අයන් බදන්ත නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුදදස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අදමිම ධර්මදේශනාවී දායකත්තය දරන්නේ ගාල්ලි ගල්වඩුගොඩ Dජ විජේසුරේන්ද්‍ර මහතා විජේසුරේන්ද්‍ර මාවතේ අංක තුන දරන් නිවසේ පදිංචි දයාබර මෑණියන් විසින්. එතුම විසින් තමයි මේ අදධර්මදේසනා විදායකත්ය දරන්නේ ගාල්ලයේ ගල්වඩුගොඩ විජුරේද්‍ර විමලසුරේන්ද්‍ර මාවතේ අ අනුතුන දරන්නවසේ පදංචි දායාප්‍රමෑණියෙන් සිතමයි දායකත්වය දරන්නේ. ගරුතර මහා සංගරත්නෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්න අපි කවුරුත්ම මේ ලැබිල තියෙන්න වූ උතුම් මනුස්ස ජීවිතය තුළ අපිට පුළුවන් උපරීම ශක්ති ප්‍රමාණයේ තර මෙ හැටියට අපිට මේ චිත්තසන්තානයන් රජුකරගණ්ඩ පුළුවන් කම ලැබුණොත් එකේ ලිකරගන්ට පුළුවන්කම ලැබුණොත් අපට මේ ලෙවෙච්ච මනුත්සෝත් පත්තිය තුළ වාසනාවන්ත විදි කටයුතු කරලා අපිට මේ ජීවිතයට සමුදෙන්න්න පුළුවන් වෙනවා වාසනාවන්ත මරණයක් විදිහයට. නැතිනම් පින්වත්නි අපිට කියන්න වෙන්නේ අවාසනාවන්ත මරණයක් කියලමයි. ඇයි පින්වත්නි මරණය ජයගන්න මාවතටවත් පිවිසන්න බැරිවුනානම් මරණය නතමි දෙන්න අමරණීය වඩ බැරිවුනත් අමරණීය වන්නා වූ මාවතටවත් පිවිසන්න බැරිවුනානම් බුද්ධෝත්පාදකාලයක මනුස්සාත් මේ ලබලත් ඒ මරණය අවාසනාවන්ත විය හැකි. මොකද වක් ස්වාමීන් වහන්සේ කායික වේදනාව ඉවසන්ට බැරිව දලිපිහෙන් බෙල්ලකපාගන්න හදන වෙලා වෙදී බුදුරජාණන් වහන්සේට එක්තරා දේවතාවෙක් ඇවිල්ල කියනවා ස්වාමීණි වක්කලී හාමුදුරුව බෙල්ල කපා ගන්න සූදානම් වෙනවා කියලා. එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අසලහිටී ස්වාමින් වහන්සේ නමකට කතා කරල කිව්වා භික්ෂුව ඉක්මටන්ඩකිහිල්ල වක්කලි යමතන්න තතාගතයන් වහන්සේ අමතනව කියලා ඔබගේ මරණය ශ්‍රේෂ්ට අයි කිය මරණය ශ්‍රේෂ්ට අයි කියලා දැ වෙනගෙනෙක් ගුණුත් අපි ගැන්නීමමකක්ද අවාසනාවන්ත මරණයක් කියල කියනවා නඒකට වහර යෙදෙන තව එකත් තමයි අකාලයේ මෙෙරුුණ කියලා අක්කල් මරණයක් කියල අකල් මරණයක් කියන්නේ අවාසනාවන්ත මරණයක් කියන එක නිකං සම්බත මිනිස් අතර තියෙන එක නමුත් වක්කල ස්වාමින් වහන්සේගේ මරණය ශ්‍රේෂ්ටයි කියනකිව එතකොට පින්වත්න එහෙමනම් ඔබට අපටත් පුළහංකමක් ලැබුණුත් ශ්‍රේෂ්ඨ මරණයකට හිමිකම් කියන්න එත් ශ්‍රේෂ්ට මරණයකට හිමිකම් කියන්නේ මනවහරි ලැබීමෙන් නෙමි දැන් අපි හරිදේ පලකට හිමිකම් කියනවගැන් දෙයක් ලැබීමෙන් එහමනෙමයි ශ්‍රේෂ්ඨ මරණයට හිමිකම් කියන්න වෙන්නේ නොලබීමෙන් එක තියෙන දේවල් අහිමිවීමෙන් තීන් දේවල් අහිමවීමේ කියන්නේ සංයෝජන ධර්මයන් සයෝජන ධර්මයන් කෙලේසියන් ආශ්‍රවයන් ප්‍රහාණය වීමෙන් තමයි අපට වාසනාවන්ත මරණයකට හිමිකම ලැබෙන්නේ. එහනම් යමක් ලැබීමෙන් ලැබෙන්නේ අපිට බැඳීමක් වියහැකි. නොලබීමෙන් අපිට සැනසීමක් වියහැකි. හැබයි ඒකත් ප සම්මතයට කළප ගත්තොත් වෙනත් විදිිය. එනිස්සා දැන් අපේ චිත්ත සන්තානයන් තුළ, බැඳීම තියෙනවනං අපිට දුකක් තමයි. බැඳීමෙන් නිදහස් වෙන නිදහස්වෙන් අපිට ලැබෙන්නේ සනසීම. එනිසා පින්වත්න අපිට පුළුවන් වුණොත් අජරාමරවෙන්ඩ අජර අමරවින්ඩ ජර කියන්න ජරාවට පත්වෙන්නේ නෑ අමර කියන්නේ මැරෙන්නේ නෑ හැබැම ගමේකොඩේ අමරල ඉන්නවා ඒගොල්ලු නැහිති මැරිමැරී උපදිනයම තමයි නමුත් අන්න අමරණීය භාවයට පත් වෙන්නේ කෙලේසියන් ප්‍රහානය කිරීම තුළින් අපි පින්වන්නේ කුමන භාවනා කර්මස්ථානයක් වැඩුවත් කුමන දෙයක් කළත් වියයුතු එක දෙයයි තියෙන්නේ කුමන දෙයක් කළත් වීයුතු එක දෙයයි ඒකදේ තමයි පින්වත්න මාර්ගය උපදවාගන්නේ එක එකම දේතියන මාර්ගය උපදවාගන්නේ එක හැබැයි මාර්ග උපදවාගන්ට බැරිවුණුත් මහා අවාසනාවක්මයි කුම්මන තරම් දේවල් දෙනගත්තත් කුම්මන තරම් දේවල් ඉිගෙන ගත්තත් ලස්සනයට අපිට අනුශසනා කරන්නට හැකියාව තිබුණත් වැඩක් නැති වගේ මාර්ගය උපදවාගණඩ බැරිවුුණු මාර්ගය උපදවාගන්න මොකද එක්තරා වෙලාව ආනත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සට දේශනා කරන්න කියනවා ස්වාම ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ඇවෑමෙන් පසු මේ භික්‍ෂූන් වහන්සේලා දෙපැත්තකට බෙදිලා ජීවන ප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්ෂ සම්වරයේ පිළිබඳ ප්‍රාතිමෝක්ෂ සීලය පිළිබඳ ජීවන ප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්ෂ සීලයේ පිළිබඳ ගැන සීල සම්වර ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය දන්නවන ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය පිළිබඳ මෙ අල වාද විවාදවෙන්ට පුළුවන් කියනවා. ඒමුණොත් ස්වාමීණ තිවියන්ට සහ මිනිස්සුන්ට මහා විපතක මහා අවාසනාවක් වෙනවා කියලා. හරි කරදරයක් ස්වාමී ස්වාමීනි දෙවි මිනිසුන්ට මහා අවාසනාවන්ත දෙයක් වෙනවා කියලා. එදකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හා අඳරුවන්ට කියනවා ආනන්දය ීවන්න ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රාතිමෝක්ෂ සීලය පිළිබඳවත් භික්ෂූන් දෙපැත්තකට බෙදිලා වාද විවාද කරගත්ත කියලා ඒක එතරම් විපතක් වෙන්නේ යානන්ද ඒ එතරම් විපතක් වෙන්නේ නෑ හැබැයි යානන්ද මාර්ග ප්‍රතිපදාව පිළිබඳව මාර්ගයේ පිළිබඳව මාර්ගයේ පිළිබඳව දෙ පැත්තකට බෙදිලා වාදවිවාද කරන්න පටන්ගත්තොත් ආනන්දේ දෙවි මිනිසුන්ට මහත්ම විපතක්ක වවා මහත්ම විපතක්ක ව්වා එනම් මේ මාර්ගයේ කියල කියන ආර්යෂස්ඨාංගික මාර්ගයේ ඒ මාර්ගය තුළ යමෙ ප්‍රකාශ කරන්න පටන්ගත්තුොත් මම කියන මාර්ගය තමයි හරි. අනිත් ඕෝක වැරදිී මෙන්න මෙහෙමකරොත් නිවන් දකින්ට පුළුවන්. හොම කොත් නිවන් දකිට බෑයි කියල ඒගොල්ලු විධ දේවල් ඉරිපත් කරන්න පුළුවන්. හැබැයි සීල සම්වරේගැත් විද්්‍යෙවල් කියන්නට පුළන් සීල සම්වරයගැන්න කිව්ව කියලා එතරං හානියක් නෑකි්වා. මාර්ගයන වාදවාදයක් වුණොත් තමයික වවා දෙවිමනිසුන්ට මහා හානියක් වෙන්නේ. නිසා පින්වන්නේ අපිට අබුද්ධුවත් පාදකාලය සීලය පිළිබඳව ඉගනගන්න පුහුණු වෙන්න තියෙනවා. සමාදය පිළිබඳව ඉගනගන්න පුහුණු වෙන්න තියනවා. භාවනා පිළිබඳව තිගනගන්න පුහුණු වෙන්න තියෙනවා. හැබැයි අබුද්ධුවොත් පාදකාලවලත් නැති එකමදේ තමයි මාර්ගය පිළිබඳ අපිට පුහුණු වෙන්න නෑ මාර්ගය පිළිබඳ පුහුණු වෙන්න නෑ ඒ ොල්ලු මාර්ගය කියලා අපිට කියන්නේ ආය උපතක් ඇතිවෙන එක ආය උපතක් ඇති වෙනක මාර්ගය කියල කියන්නේ. පිවඳ මාර්ගය කියල කියන්නේ සේම භූමිට යන වැඩ පිළිවෙල. ඒ කියන්නේ ඒ මාර්ගය තුළ යන්ඩ නම් යනව නම් නැවත නූපදින වැඩ පිළිෙනුමයි ක්‍රියාත්මක වෙන්්ඩෝන මාර්ගය තුළ ඉපදීමක් ඇතිවෙනවනං ඒක ආර්්‍යෂ්ඨාංග මාර්ගය නෙමී හැබැයි දැ සම්මතය තුළ සම්මතතාර්යෂටාග මායුත්තියන ෝකෝත රර්්‍යෂ්ටාංග මාර්ගයක කුත්තිනවා අනිමි බොහෝ පින්වත් පිරිසට වෙලා තියෙන්නේ ලෝකෝත්තර ආර්ය්‍යෂ්ඨාංග මාර්ගයකිර අල්ලගෙන තින්නේ ලෞකි කාර්යෂ්ටාංග මාර්ගය ලෝකෝත්තර විදර්ශනාවගේ අල්ලගෙන තියෙන්නේ ලෞකිකේක ලෝකෝත්තර සීලයකිල්ලන්තින ලෞකික සීලය ලෝකෝත්තර සමාධී කරල්ලන්තින ලෞකික සමාදී ලෝකෝත්ත්‍ර සතිය සිහකිල් අල්ලන්තින ලෞකිකක ඉදකොට මේගොල්ලෝ ඒක අල්ලගෙනන්න ගමන් හැබැයි ඒකේ වැඩ පිරිවෙලක් කරනවා. ලෞකික ආර්යෂ්ඨාංග මාර්ගය තුළ ලෞකික සම්මාධිට්ටී තුර ඇගේල ලෞකික සම්මාධිට්ටියට පත්වෙලා ඉන්නඇ එක න අපි ලෝකෝත්ත්‍ර සම්මාධිට්ටියග. අනේ පිනද බල කොච්චර වැරදිධාද කියලා මේ ලෞකික සම්මාධිට්ටිය තුළ දානසීල භාවනා ත්‍රිවිත පුඥා ක්‍රියා කරමින් ඉන්න පින්නවත් පිරිස ඒගොල්ලු කනෝ අපි වඩන්න තාරයෂ්ටාංග මාර්ගය අපි පුරුදු කරන්න තාර්රෂටාංග මාර්ගය අපි මේ ගමන් කරන්න නිවන්දකින වැඩ පිළිවෙල අේ අපිත් මේ නිවන්ද කින තයි උත්සාහ දරන්නේ හැබැයි කිසිම් කෙනෙක් නිවන්දකින්නේ නෑ මක් නිසාද ඒගොල්ලො යන්නේ ලෞකි කාර්යෂටාංග මාර්ගය තුළයි ඒගුල්ලුන්ගේ දැක්ම කර්මය කර්ම පල්ල ලෞකික සම්මාධිට්ටියයි. එදකට ලෞගික සම්මාධිට්ටිය තුළ යන කෙන න්න නිවන්දකින්න එයාට එන්න වෙන ලෝකෝත්තර සම්මාධිට්ටියට. එම අර වැඩ පිළිවෙල තුළ ලෞකික ආර්යෂ්ඨාංග මාර්ගය තුළ කොපමනගමන් කරත් එයා නිවන්දකින්න පං්ඥ ශක්ති රැස්වෙනවා පු්ඥකර්ම හේතු කොට ගෙන සුගති සංඛ්‍යාතු උපත්තිීන් ලබනවා. හොඳට සුගති උපත්තිීන් ලබනවා. හැබැයි ලෝකෝත්තරාර්යෂ්ඨාංග මාර්ගය තුළනම් ලෝකෝතර සම්මාධදිිට්ටිට පත්වෙලා තියෙන්ට ඕන. එ ලෝකෝත්තර සම්මාධිට්ටිට පත්වනාට පස්සේ එයාල සක්හාය දෘෂ්ටියය ප්‍රහානය වෙලා තියෙන්නේ ච්චිච්ා ප්‍රහාණය වෙලා තියෙන්නේ සීලබ්බත පරාමාස ප්‍රහාන වෙලා තියෙන්නේ. එතකොට මේ පුද්ජලවාදී සීලයන් ආ රක්ෂා කරලා ඒ සීලයෙන් නිවන් දකිනුව කියින්තන නෙමේ ඉන්නේ. එතකොට යාලා සීලයේ විදිහට දකි නොවාද පුද්ගල සීලය ප්‍රතික්ෂයප කරනවන ඒකත් හොඳයි හැබැයි ඒක පැහැදිල්ලිුමා රක්ෂා කරගන්නේ ඇ ලෞක සම්මාධිට්්‍යිය තුළිඉන්න කට. ලෝකෝතර සම්මාධිට්ිය තුළ ඉන්න කෙන ඒ පුද්ගලික සීලයේ ප්‍රතික්ෂේප කරනවනෙමි යා ඊට එහා මානසි කත්වයක් පවත්තන්නේ. ඒට හා දැන් සමනමණ්ඩිකාපුත්ත සූත්‍රයේදී උපාසක උන්නහ ඇවිල්ල කියනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට අන් අරගොල්ලොත් ස්වාමීනිකනෝ කය සම්වරණම් වචනය සම්වරණං සිතසම්වරණම් ආජීවය පිරිසුදුනම් මහාශ්‍රමණය කියලා වාදයෙන් සොරවන්ඩ බැරි මහාශ්‍රමණය කියලා ඒක ඇ රහතන් වහන්සේලා කියලා අනි ලූතුරා බුදුරජාන්හන්ස දේශනා කරමු ගත්ද කය සම්වරණං වච්චනය සම්වරණං හිත සම්වරණං ආජීවයත් පිරිසුදුනං එහනං එයා මහාශ්‍රමණය නම් ඒ නිඟ අර උදුබැලි ඇතටින ලදුරු සිංගිත්තෙක් වගේනේ. ලදුරු සිංගිත්තගේ කය සම්වරයි වචචනය සම්වරයි හිත සම්වරයි මවකකිරටික බොනවරෙන මොන වැරදි ආජීවනයදද එනම් වාදයෙන් සොලොවන්ඩ බැරි මහා ශ්‍රමණය වෙන්ට ඕන උඩු බැලි අතටන ලදුරු සිංගිත්වකිව්ව. බලක බුදුරජාණන්කිටකට කොප්පමන විදිහයට ඒ උත්තරය ස ගත්ත උදාහරණි. තැන් අපි සමහර ඉන්නවා අපිට විල කියන ඉන්නවා. අපි ස්වාමීනිි මත්වතුරුවත් හොරකම්වත් ප්‍රාණගාතයවත් කිසි දෙයක් අපි කරන්නේ නෑ. අපි ඒව කරන්නේ නෑ. මස්මාලු කණ්ඩෙත් නෑ. අපි වැරදිවට කරන්න එහෙනම් අපි මේ ධර්මය තුළ ඉන්න නීද කිය. ඇතරම යෙමට විල්ලක් නෙක්ව ෙම. එන්න අපි මේ ධර්මි තුළ ඉන්න නනිස්වාමීන් හඳක. තියාරමික පැදිි කර කියතරන්තේර ම ඒ ගේ හැට මඟිතිට පහංගික වෙලාට අනේ හොඳයි හොඳයි කුච්චර දෙයක් ඇැතර ය ගිහි කෙනෙක් මංයටකු අනේ සාධසාදු ගිහිය කෙනා අවසයෙන් පංචසීලය ආරක්ෂ කරනගෙන අත්ති ශ්‍රේෂ්ටයි මංකවා හර ශවේෂ්ටයි හරි ශ්‍රේෂ්ටයි හැබැයි දන්නේ නෑ සීලය මොකක්ද සීලය ඇතිවන්නේ කොහොමද සීලයේ නැතිවෙන්නේ කොහොමද ඒ මොකුත් දන්නේ නෑ ඉන්සාර ලද්දරු සිංගිත් එෙක්ගේ ස්වභාව තමයි තියෙන්නේ නමුත් ඇැ එතෙන්දි බදුහදුරු ඇයි කයයි වචනයයි සිතයි සම්වරණන් ආජීවත් පිරිුදුනම් ලදරු සිංිත්තෙක් කියල ගත්ත උදහරන්නේ බලන්නක කොච්චර ගැඹුරු දෙදද කිය එක. එතකොට සිින්වත්න අදරු සිංගිත්යකිලේද අපිට ඔය සීලියන් ආරක්ෂා කරන්න පුළුවන් ඔය දේවල් කරන්න පුළුවන්. හැබැයි හොඳින් නැතා නකං හරි ආරකරවන්න පුළුවන් කය සම්ර කරවන්ඩත් පුළුවන් වෙන්ඩත් පුුවන් වචනය සම්ර කරවණටත් පුළුව වෙන්ඩත් පුළුවන් ජයේ පිරිසුතු කරඩත් පුළුවන්. හැබැයි දැන් හිත සම්ර කරනයගෙන ගොටඩන් ඔය ටික මේ වෙනුට හිත යම් සැනසීම කුත්තින. ඇැයි ඒතිත් බැඳලා එන ඊට එයාගේ හිල්ල මේක දකින්න ඕන හේතුූ පලය විදිර දකිින් ඕන. චතුරාරය සත්‍යය විදිර දකින් ඕන. අන්න එහෙම දකින්න පුළුවන්න් තමයි ශ්‍රේෂ්ඨ වෙන්න පින්වන්නේ. එතකොට බුද්දුවොත් පාද කාලයක මිස අබුද්දුවොත් පාද කායක එහෙම අහන්න විදික් නෑ බුද්ධොත් පහදකාලය අය හිතුවේම සීලයා රක්ෂා කළ සමාධයා රක්ෂා කළ භහවනාව දරුණු කර ලබි්ඥා ලබුවන් පස්සේ යාලා ගමන හරි කියලා. අපේ බෝසතානන් වහන්සේ ආලාරකාලාම ලුද්ධකාරමල් අඟට කිල ට ඉක්නම බැඩුව අස්්්‍ර සමාපති ලැබවා පංචා අභිඥ්ඥා ලැබවා ඔච්චරදකිල අනේ ම හොයන්න ෝකනම හිුව තු සීය සම්මත තුල් සීලය සම්පූර්ණ පරිපූර්ණයි සමාධය පරිපූර්ණයි භාවනාව පරිපූර්ණයි අනි මමනංගොක හොය හොයන්න මේක හොයන්නේ දාල ගිය දැන් අපි වෙරවීරිය කරන මුකක් හොයන්නේ දැගල ොන් අප විරවීරය කරනමු කදරන්න ත්වීරී කරන්න පිින්වා දේටි කරන්නේ බහතරයක් දෙන විරවීරිය කරන්නේ හොඳයි මේ දැම්ම නරකක් කිය නොනේ අර සම්මත සීලය පරිපූර්ණ කරගන්න වීරිය කරනවා හොඳයි කරන්න්ඩෝ මංකනෙ ේපාගෙන ඒට යා හිතන්න ගන එක ද මංඟගටමි පැදිලි කරන්නේ ඒකට ඒක විතරත්තාකට් කරගෙන යනවා හිතේ කරගන්නද සමාධී විතරත්තාකට කරගෙන යනවා. භාවනාාවටගේ හිල්ල මේ භාවනාකරම ස්ථාන ඕනෙ එකක් කායානු පස්සනාවේවා චිත්තානු පස්සනාවේවා දම්මානු පස්සනාවේවා ඕනනු පස්සනාව. කිව්වොත් කවුරර ඒක කරනවා. නැඒක කරන්නමොකොටද වෙන්න මොකද්ද ඒගෙන් ලැබෙන ප්‍රතිඵලයමු කිසිතයක් වන්නේ නෑ. එහෙම කරනවා හැබැ ඒකට එපා කිව්වොත් හිත ගැටෙනවා. මෙ බලන්න කදකොට එතකොට ඔය වැට පිළිවෙලවලටි පුදුවත් පා කා තිබුණ. ුදුරජාණන්හන්සේ එකයි ලෝක පහල්ලා දේශනා කර මෙන්න සසර හදන වඩුව හිතේ ඉන්නේ. ඔටිකරන්න පුළුවන්ග බාහිටික ඕනමග උු කරන්න පුලන්ුව ටික. හැබැ වඩුව තට්ටු වන වඩුව නැති වෙන්න ඕන. හිතත් මේ හිත තුල්ලද සකත්වන්නාවූ ලෝබේ දවේසේ මෝහයාදී අකුසලධර්මයන් දකිට ඕන ඒක දකින නැතුව අපිට දෙන්න ක්‍රියාකාරකමක් කරනවා ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් හැබැයි ඒ ක්‍රියාකාරකමත් උපයෝගි වෙන්න ඕන වඩුව නැසින්න ඒම යිතියෙන්නේ ඔබ කායනු පස්සනාවක් වඩනොවනම් ඒක හේතුවෙන්න ඕන හිතේතියෙන කෙලෙසය දුරුවෙන්ඩ ඒක හේතුවෙන්න ඕන සමුදය ප්‍රහාණ වඩ සමුදය ප්‍රහාණය වී අරමුණු කරගන්නෙමින් තමයි ඒ අනුපසනා වැඩෙන්ට ඕන. නැතුවර දිියලෝ කොල යන්න හිතාගෙනත් වඩනානු පසනා තියෙනවා. එම අන්න පුළුවන් හැබැයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ කායනු පස්සන වඩනුවනම් දම්මානු පස්සනාව චිත්තානු පසනාව වේදනානු පසන වඩනුවනම් අපිට හිත තුළ සමුදය ප්‍රහානය වීම අරමුණ විමින් තමයිඒ ඒක වැඩින් ඒකට උදව්වක් විදිහට පින්වන්නේ භභාවනාව කියන්නේ දැ භාවනාට කරනය කර්මස්ථානය තුළ ඒක උපායක් වවිදිඩර්ගන ඒ උපාය තුළින් මෙන්න මේ දේ වෙන්්ඩ ඕන ඒක අපි ඒ වෙලාවට හිත ඒ අරමුණට යොදනවා හිතේකට ප්‍රායෝක තියෙනවා වට ඒකෙන් නිවන් දකින්නේ නෑ ඒකෙන් නිවන් දකින නැ එතකොට ඒ ප්‍රායෝ කරගන්න එකඟ කරගන්න ඒ හිතෙන් මේ හිත තුළ තින සමුදය ප්‍රහාණය වෙන්ඩ ඕන සමුදය ප්‍රහාණය වෙන්ඩ ඕන සමුදයේ ප්‍රහානය වඩ නම් හිත තුළ එහෙම සමුදයක් තියෙන බව දකිින්ට ඕන එහෙම දෙයක් තියෙන බව දකිින්ට නම් දකිින්ට හිතේ නිහට බවත් තියන්න ඕන හිතේ සම්වර භාාව යක්තියෙන්ටඕ අන්න ඒකයි සීලයක පිහිටල සමාධියයක් වටන්න කියන්නේ එතකොට ඒ සීලය පිහිටවේකල් නිව දකින්න වත් සමාධී වැඩියගෙන් නිවන් දකින්නවත් නෙමි එහෙම පිහිටලා එකඟ කරගන්න වූ හිතන් ආන්න දකිින්ට ඕන දැන් තමන්ගේ චිත්ත සන්තාන්ටසේ එබිල බලන්න පුළුවන් නිහැඩිය වහදාගන්නට ඕන ඒ නිහිටියාව හදාගත්තර පස්සේ ආන්න දකි ඕුවන හිත තුළ ඇතිවවෙන්නවූ සමුදේ. ඇයි හිතේ ඒ මොහොතේ පවතින ස්වභාවේ දකිනවා. ඒ දකින විට දැන්ගතකොටඒ දකින විට අපි දකිනවා මෙන්න සමුදේ තන්හාාව ස්පර්ශලා තියෙනවා ඇහෙෙන් දැකපු දෙයක් හේතු කොටගෙන ඒ හේතු අරමුණුකොට ගෙන හිත තුළ බැඳීමත් තියෙනවා. ඒ බැඳීමට අනුකූල විදියට හිත පවත්වොනවා එතගොට සිතිවිලි උපද්දෝනවා ඒ සිතවිලි උපදෝන උපද්දෝනව කියලා කියන්නේීම සමුදේ සකස් කරනවා එතකොට සිතතුවිලි උදෝන ග සමු සමුදේ විසින් සිතිවිලි උපද්දවල මෙතු ඇති කරනවා. එතකොට මෙයා ටිකක් ඥානවන්තනම් මෙයා දකිින් දෝන මේන්න දුකයි සමුදයයි දුමු සමුදය සකස් කරනවා සමුදය විසින් දුක හදනවා හැබැයි භාවනත් කරනවා අපිට ති භාවන වෙනම සෙක්ෂන්න එකක් වෙලා සමුදය දුකයි හදනක වෙනම එකක් වෙලා හැබයි දැ මේ භාවනාව කරනවනන්ගේ භාවනාව තුළින් අපිට දැන් එන්න ඕන මෙන්න මේ සමුදයේ ප්‍රහාණය කරන්න සමුදේ ප්‍රහාණය කරනගට දුක නැති වෙනවා දුක නැති වෙනවා එද දුක නැති වෙනවා සමුදය ප්‍රහාාණය වෙනවා සමුදය ප්‍රහාණයවෙන්න ප්‍රහානය වන්න ප්‍රහාණය වවෙන්න අප පි වීරය කරන්නුුව එක ප්‍රහාණය කන වීරය කරන්න ුවන එදි ප්‍රහාණය කරනු ගැන මාර්ගයේ වඩෙනවා මාර්ගයේ වැන්නකොට නිරෝධය ශක්ෂාත් වෙනවා එතකොට එහෙනම් ඒ සිව්වාරය සතතිය දකිමින්ම තමයි දැනගෙන එය දකිම දැකීම පිණි සමයි මේ වීරිය කරන්නේ එතකොට අපිම දකිනවා මේන්න ආයතනවලින් ගත් අරමුණුවලට බැඳිල හිත පවත් වනවා ඒ බැඳීම කියන්නේ බැඳිල පවත්වන හිත කියල ැන් එතන සමුදේ ඇතිවෙලා තියෙනවා සමුදේ හේතු කොටගෙන මෙන්න දුක ඇති වෙනවා එනම් මේ දුක ඇතිෙන මෙන්න මේ සමුදය නිසා කියලා නුවන තියෙන ඥානවන්තය දකිනවා මේක දකිින්ට හිත නිහඩ වෙෙන්ෝන මේක දකිින්ඩ රාජකාරි බහුලත්ව අඩුුවෙන් ෝන කාය විවේකය චිත්ත විවේකය තියෙන් ඩෝන උපදිවිවේකය තියෙන්ඩෝන ඒ තියෙන කෙන මෙන්න දකිනව දැන් හිත තුළ මෙන්න මෙෙම ආයතනවලින් ගත් අරමුණු හේතු කොටගෙන මෙන්න බැඳීමක් ඇතිවෙලා තියෙනවා මේ බැඳීම ඇතිවීම හේතු කටන්න සිතිවිලි උපතිනවා එනම් මේ බැඳීම සමුදයයි උපදින සිතිවිලික කියන්නේ දුකයි මෙන්න දුකයි සමුදයයි සකස්යෙනවා දුකයි සමුදය සකස්වෙනවා හැබැයි අප ඕන ඕනෑ තරම් භාවනාත් කරනවා හැබැයි දුකයි සමුදයුතුත් ඇතිවෙනවා. එතකොට එතකොට දැන් අපේ නිවීම සකස්සෙලා නෑ. භාවනාවක් කරනවන් නිවීම සකස්වෙෙන්න්න ඕන නිෙවීම සකස්වවෙන්නේ ගැන ඒ වෙලාවට විතරක් හිත යටකරගෙනින් එක නෙමෙයි. ඒ වෙලා අතර යටටකරගෙනින් එක නෙමෙයි. එනම් අපේ හිතේ මේක දකිින්ට ඕන. එනම් සමුදය දකිින් ඕන සමුදේ හේතුකො ගෙන සිත්විල පදිනව ඒ කියන්නේ දුක හටගන්න බව දකිින් ඕන. එ දුක හටගන්න බව දකිනකොට සැබවිම්ම ඒ ඇතිවෙන්න වූ සමුදය හේතු කොටගෙන නිස්පර්ස වෙල ඇතිවෙන්න වූ මේ සිතිවිලි. දුක බවට ඔබ දැක්කොත් දුකයි කියලා අපි කියෙන් නිසා ඔබ බලනව නෙමි ඔබට දුකයි කියල දැනුනොත්. ැ අපි තමරලාට සමුදය නිසා දුකේනව කියලා කියනවා. හැබැ ඔබට සමුදිිනි සසපේනමු කියල දැනුව දන්න ෑ ඔබ දැක්කොත් එතන ඇත්ත තත්වේ මේ බැඳීම නිසා ඇතිවෙන්නේ දුක්කන්දරාවක් නේද කියර දැක්කැ හටියේ මේ දුක නැවත ඇති නොවීම සඳහා මේ දුක නැවත නැවත හට ගැනීම වැලැක්වීම සඳහා ආන්න දැන් ඔබ ව්‍යයාමයක් කරනවා ආනභ වෑයමක් කරනවා එනගේ කරන්න ඕන වෑමමකදද දුක නැවත හට නොගන්න කරන්න වන වැෑමකදද මොකදද පුුවන්න දුක නැවත හට නොගන්නන් කරන්න ඕන බෑ මොකක්ද. මොකද සමුදය සමුදය ප්‍රහාණය කරන්නට ඕන සමුදය ප්‍රහානයේ පිණිස්ස වැඩ කරන්න ඕන. තැන් අපි දුක නැති කරන්න නමි හොදර තේරු කගන දැන් අපි දැක්කා ඇහෙන් දැක්ක රූපය නිසා හිත තුළ බැඳීමක් ඇතිවුණ ඒ බැඳීම හේතුකොට ගෙන සිතිවිලි උපදිනව මේ උපදිනකොට දැන් අපිට දැන්නව පිච්චි පිච්චි සුසම් හෙහෙලා කඳුළු හැළියලි මේ තියෙනවා. එදොර මේ සිතිවිලි උපදීම නිසාම මතක්වී මතක්වවි එන නිසාම තමයි දැන් මේ පිච්චෙන්න්නේ ඒ මේක මතක්ොර කොර මතක් කොරකො අුණුදිය උල්පතෙන් වතුරුන්න වගේ මතු කරලා මතු කරලා දෙන්නේ කවුද කියල දැන් අපි විවසනවා අන්න විමස විමස බලනවා ැ මිස මිස ලන විට දැන්ගන්නා අපට තේරෙනවා. විමස විමස බලන්නකොට අපට තේනවා දැන් මේ සමුදය විසින් තමයි මේක උත්පාදනය කරලා දෙන්නේ. සමුදේ විසින් උත්පාදනය කරලා දෙනවා. එන උත්පාදනය කරලා දෙන නිසාම එක දුකයි දැන් එතකොට අපි තව පිරිසක් කරනවැට අත් තියෙන ඔන්න දැන් කරන උත්තරයක් න බොහොඳට ානවන්තන බලන්න. ැන් මෙහෙම සමුදේ විසින් දුක හදල හදල දෙනකොට අන මේ දුක දරන්න බෑ. එනිසා දැන්ඉක්ම්මන්ට ගහිල කරනම ගත්ද ආනාපාන් සතිභාවන කරනවා. හස්ම ඇතුළු වෙනවා පිට වෙනවාග. හොඳයි දෙන්නර කයිද. හොඳයි දැන් අර සමුදය ඇති වෙලා දුක හදනකට මොකූත් වෙන්න නෑ ඒක එලෙස්සෙම තියලලාිදම් පොඩි කො කක්‍රට් ගද න ඩින්. පොඩි එකක් දානවා හැබැයි අර ප්‍රශ්නය එහෙමම ප්‍රශ්න එහෙමම තියනවා. අපි සාමානය එකකින් වහල තිබමක. වහල් දියල් දැන් ඒ අරමුණ විද අල්ල ගෙනම ඉන්නවා දැන්. එන්ඩ විදික් ඇත්තෙම න ඉරු ්‍රිවේලා ක්න්නකොට අපිට දැ අපි වෙන ක්‍රියාකාර පෝන්ට යනවා නතිද එක අත මිදනවා. අත මිදිනකොට මරි ආයිත් එනවා. ආයිත් වෙනවා. තාවකාලික්කව යොදාගත්ත උපක්‍රමය හොඳයි. අපිට ප්‍රශ්නට ස්තරූත්තරයක්කාවේ නැත එහෙමුත්තරයක්කාවිනෑ මංකක තෙරණයි එදකොට එහෙමන දැන් අපිට තියෙන්නේ න ඇහෙෙන් දැකපු රූපය නිසා කනට ඇහුණු සබ්දය නිසා දැම්මන්න හිත තුළ බැඳීමක් ඇති වෙලා තියනවා ඒ බැඳීම හේතු කොටගෙන මේ දැ සිතිවිලස් උපදිලන් දැන් සමහර කියනනේ අනේ අපේ ගෙතර දරුව නැතිවුුණා අපේ ස්වාමින් වහන්ස ඥාතිය නැතිවුණ මතක්වවී එනවා එනවා පිච්ි පිච්චි, පිච්චි එනවා එනවා ඉවරයක් නෑ කියලා. එතකොට එතකොට අපිට කියීනකොට අපට දෙන්න මේ හටගෙන තියන්නේෙ දුකයි සමුදයයි. දුකයි සමුදයයි. දැන් එතකොට එයා අපිට කියන මටවිල අනන්තකට්ටි කියල් තිෙනවා මෙ මතක්විවීයනවා පිච්ි පිච්චේෙනවා අනේ අපේ සවහන්ස මේකට භාවනාව මොන හරිකන්න නැද්ද. අනේ ඉතින් එයාල්ට මම නං එහෙම දෙන්නේ යන්නේ නෑ. යාට දෙන්නේ අර ගොල්ු මේ අත් බො බහුතරයක් අයි කියනම ගත්ද ආගිහිල් ලානාපාන කරන්න නැත්තම් වෙන මනසිකාරය ධාතුමන් සිකාරයකයදෙන්ට කියල දෙනව භාවනාව. එතකට ගියරවල සම්මහර විට්ටක ඔබ මෙතන ප්‍රවේසම් වෙන්ට ඕන ඒයන්නේ ඒ සිතිවිලි කන්දරා මතුවී 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 එන එක සමහට දරුණුවට ලොකුවට බැඳිච්චයකින් ප්‍රබලව ප්‍රබලව එනවනං අපි ඒක ඕනෑවට වඩා වහන්ඩ ගියොත් වෙන පැත්තකින් ලීක්වෙඩත් පුළුවන්. වෙන පැත්තකින් ලීක්වෙන්ඩත් පුළුවන්. එහෙමුණොත් තිබුණු ලෙට ්‍රමතර වෙන ලෙඩක් ඔබටතියෙන්ඩ පුළුවන්. එනිසා ඒ හැම තැනකදීම පින මේක පුදුම වැඩේ කියන වෛද්‍යවරයා කල්යාන මිත්‍රය පුද්දුම සූක්ෂම කෙනෙක් වියතුමයි එකං ගිහිල්ල එදාවල වන්සොට්ල අ සමහරය කියන බේදියන්නගේගෙන වන්සොට්ලඟට මේක සැරෙන් සනී පයි කියවා. හැබැ මැරණඒවත් විදිීටම ඒවිදිටම තියෙනවා. අපි නිවර්දි කෙනෙක් කොහගන්ටම ඕුණ. එතකොට යාල හිතේ වේගේ අඩුකරවන්න දෙ එපැයි. හිතේ වේගේ අඩුකරණ එක කරන්න නැතුව වහල හරියන්නම නෑ. එනිසා එහෙනම් දකින්ට ඕන පින්වත්න ඒදැන් වහල තිබ්බ කියන්නකො කෙනෙක්. දැන් ඔබ ඒවිදියට සමත භාවනාවකින් හිත එක් තැන් කරා. එක හොඳයි හැබැයි වහල තිබ්බට සමුදේහෙෙන්මයි. ඉගන් දුක ඇතිවෙන හේතුව එහෙම්මයි. එතකොට අර ආනාපාන්ස තිභාවනෙන් සමත භාවනාවෙන් ඔබ අතමි දෙනකොටම ආපහු දැම්මකොද වෙන්නේ නැවතාර ක්‍රියාවලිය ඇක්ස එක පටන්ගන්න. ඕ. පටන් ගන්න ඒහනන් දැන් ඔබට තියෙන් ඕන පින්වත්නේ මෙන්න මේක දකිින් දෝනඉතිං. ප්‍රධාන මේක මේක දකිින් ඕන මේක දකින තැන්ට එන්ඩ මඕන. එනි මේක දැක්කට පස්සේ අන්න දැන් ඔබට ඔබ සමහරට ඔබේ මහත්වය දරුව දරුවක දරුවවා අම්මතාත්තාඒ මොන්න මහර එකක් එහෙම මතක්වේ එනවනම් ඇහෙන් කනින් දිවෙන් කයින්ගත් ධර්මුණක් මතක් වෙලා එනව නම් එතකොට මතක්වෙේ එනකොටම දැන් අන්න දැන් අපි හිතේ වෙන එක නිරීක්ෂණය කරන්න. මේ මේ අපි ලැබිච්චිය ගමහරය වැරදිී කෙන පිනද අපිට විතින එක වහන්න එක නොසිත ඉන්න. ය තාවකාලි ගුත්ත්‍රතම නරකමනය හැබැයිතැන්ගේ වෙනේක දකිින්ඩ. මතක්ව 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 වෙනවා දකිින්ඩ. ඒක නැතිකුරන්න යන්න එපා. ඒක වෙනස් කරන්න ඇන්නත් එපා. අයියෝමට කරදරයි දිගලේ මේ කරන්න යන්න එපා එන එක දකි නිච්චරයි තියෙන් දරන්න.ඉන්න නො දෙන්නත් එපා එන්නරින්න වනේක දකින්න. අන්න තන්දි වනේක දැන් ඔබ දකිනකොට එතන ස්ොභාවේ දකිනකොට, ඉව ඒ දකිනකොට ඒකට අපිට ප්‍රතිඋත්තරය ලැබිලා. ඒහම දකිනකොට මන අපි දැකලති නති මේහන දැකපුදේට බැඳුනු බැඳුන්නි සාතමයි දැම කල්පනාව වී එ ඒ නම් මේ කල්පනාවන සිතිවිලි කියන්නේ දුකයි මේක නිසා පිච්චෙනෝවමයි. ඒ පිච්චීමම මතමයි දැ ඇතිකර දැම් මේ දුක නැතිකොරන්ඩා අපට බෑ. හොඳ දුක්ක නැති කරන්ඩ අපට බෑ පින්වත්න්නේ දුක නැති කරන්ඩ අපට බෑ අපිට දුක දුරු කොරන්ඩත් අපිට බෑ මේ සිවුම්ව හිතන්න දුක ප්‍රහාණය කරඩත් බෑ දුක නැති කරත් බෑ දුක අපට නැත කරන්න බෑ අපිට කරන්ඩ පුළුවන් එකම දෙ යැහි තියෙන්නේ. එකයි මොකක්ද. නෑෑ. අපිට තියෙන්නේ දු ප්‍රහාණය කරන එකවත් දුක නැතිකරන එක වන්නේ වේ මේ දුක හටගන්න බව දකිනවා. ඒක දකිනවා. එතකොට ඒකත් දකිනවා. හැබැයි මේ දුක හටගන්න මෙන්න මේ බැඳීම නිසා කියලත් දකිනවත් දකිනවා. මෙතෙක් තිබුණේ ආපුකනේ. ඇහ්වා දැනුම වුණා. ඒ අහපු එකදැම් ප්‍රත්තික්ෂක විදිර දකිනවා. දැඟෙනම් මෙන්න දුකයෙනවා සිතිියුල ඉපදෙනවා. මේ ඉප දෙෙන්න්නේ මෙන්මේ බැඳීම නිසා. මේ බැඳුණේ ඇහංගත්ත රූපේයට. එතකොට මෙන්න මෙතැන බැඳුණු නිසා. උපාදාතන්හාඋුණු නිසා මෙන්න දැන් දුක උපදිනවා. මේ දුක නවත්තන්න මොකක්කත් අපිට බෑ අපිට තියෙන එකම දේ. මෙන්න මෙහෙම වෙනවා කියලා දැකල ඊළග්‍රබදඟ වැඩක් කරන්න දකල් නිකමිඳි ර ෙන්නේ මෙහෙම දැකලා සමුදය ප්‍රහානය කරන්න ඕන. දුක ඇතිවෙන හේතුව ප්‍රහාණය කරන්න ඕන. දැන් දුක ඇතිවෙන හේතුව ප්‍රහාණය කරන විට දැන් දුක ඇතිවනේ මොකක් නිසාද. සමුදය නිසා. සම්මුදය නිසා තමයි දුකට හේතුව තන්හාවයි. සමුදයයි සමුදයගැන් තහා හේතුවත් සමුදය තන්හාව. එතකොට හේතුව නැති කරන්න නැතුව ප්‍රහාණය කරන්න නැතුව දුකදුරු කරන්න ැ කවදාක දුකදුරු කොරන්න කුරරන්න කරන්න කරන්න මෙයා මෙහහි නිපදවල් නිපදවල දෙනවා. දිගට දෙෙනවා. ඒ නතර කරන්නේ. නිසා අපින තියෙන්නේ දුකදුරු කරන එක නෙමෙයි සමුදය ප්‍රහාණය කරන එකයි. සමුදය ප්‍රහානය වෙන විට සමුදය ප්‍රහානය වෙන විට මොකොද වෙන්නේ ඉබේම දුක නැතිවෙලා නැති කරන මොකුන්ද සමුදය ප්‍රහාණය කරන්නට ඕන සමුදය ප්‍රහාණය කරනකොට දුක නැතිවෙලා එති දුක නැතිවෙලා කියන එකට ඊළඟ වච්චන මකක්ද නිරෝධය ශක්ෂාත් වෙලා නිරෝදය ශාක්ෂත වෙලා කරල නෙමෙයි නිරෝධය ශක්සාත වන ඒනන් දැන් අපි දැන් අපි කියනකොට වහරි කොහොමද කියන්නේ නිරෝධය ශාක්ෂත් කරට ඕන දුක නැති කරන්ඩ ඕන දුක නැති කර්ඩ ඕන අපිට දුක නැති කොරන්න බෑ අපිට නිරෝදය ශක්ෂත් කර්ඩත් බෑ අපිට ඉන්නමගද සමුදය ප්‍රහාණයේ කරන්නට ඕන සමුදය ප්‍රහානය කරනකොට අන්න ඒක ප්‍රහාණය කරනකොට දුකදුරුණා. නිරෝදේ ශාත් සාත් වුණා. ද මෙයා මත තමයි මේ දෙක තිබ තියෙන්නේ. මෙයා නැතිවෙනොට මෙයාලට පවතිනතා ඇත්තේම නේ පින්වන්නේ හැබැ අපි කියනකොට කියන්නේ නිරෝදේ ශක්ෂාත් කරණට වන හරිඉතිං වචනය නිරෝදේ ශාක්ෂාත් කරන්ට නම්. ශක්ෂත් කරන්න කියලා හිතාගෙන අපිින් සමුදය ප්‍රාණය. කරන්න න්ටේ හෙම පැත්තර කියන්න පුුවන් නමුත් හරිමදේ තියෙන්නේ සමුදය ප්‍රහානය කරන්න ඕන. එති දුකනැති වෙනවා. නිරෝධය ශාක්ෂාතයනවා. එති සමුදය ප්‍රහාණය කරන්න්න ඕන එක අතිංගල්ල කරන්නද. අතිං අල්ල කරන්ද. වෙන කාටරත්මක කියන්නද. කොහමද. එන සමුදය ප්‍රහානය කරන්න නම් මෙතන වෙන සංසිද්ධි අපි දකිින්ටම ඕන මෙත සංසිද්ධිය දකිින්ට මෝන මේ සංසිද්ධය දැකලා එනම් මේ දුකට හේතුව සමුදයයි කියන එක අපි අහපුමාත්‍රයෙන් නෙමෙයි ප්‍රත්තියක්ෂක විදියට සත්‍යයඥානයට මෙ සත්‍ය ඥානයට ඇත්තට මෙෙනවා සතතිඥාන්ට වෙන එන දුකට හේතුව සමුදයමයි. වෙන මොකක්කත් නෙමෙයි සමුදයයි කලා අපි සතතිය විදිරව දන්නවා. එන ඕන දුකට හේතුව සමුදයයි කියලා සතතිය විදිරම දන්නවා ඒ සමුදය ඇති වෙනකොට දුක ඇතිවෙනවා කියලා මෙන්න සතතිය විදිරම දකිනවා පි. එ සමුදය ප්‍රහානය වුණු දුකනැති වෙනවා කියලා සත්‍යතිය විදිරම දකිනවා ඒගැන් නිරෝදේශයක්ක් සත්්‍යෙනවා කියලා. ඒකෙල් ගැන එනම් අපි පැහැදිලූ වෙනවා දුක්ඛ සතතියේ සත්‍යය ඥානයට එනවා සමුදය සත්තියේ සත්ති ඥාණයට එනවා. නිරෝධ සත්තියේ සතති ඥානයට එනවා ඒක වෙන කෙනෙක් කියපු නිසානය සතතිය විදිහටම අපි දකිනවා. සත්ති ඥාණටනවා හැබැයි එතකොට ඒවගේමයි දැම් මේ සමුදය නිසා දුක ඇති වෙනවා සමුදය ප්‍රහාණුණු දුකනැති වෙනවා නිරෝධය ශක්ෂත්ය වෙනවා එම් සමුදය ප්‍රහාණය කරඩ නම් අපිට මොකක්රි දැම් වැ පිළිරත්ති එන්ඩම නිකම් ප්‍රහාණය වෙන්නේ අර දෙන්නනම් නිකම්ම සකස් වෙනවා හැබැයි යා සකස්ෙන්නේ මෙයා නැතිවුණොත්. මෙයා දුරුණොත් දුකෙන්ගත මිදුුණන් නිරෝධය ශක්ෂා වනා. එතකොට මෙයා දුරු කරණඩනං මෙයා ප්‍රහානය කරණඩනං ඕන්න දැන් අපිට තියෙන්ෙනුන ආතාපි සම්පජානෝ සතිමා වින ියලෝක අලතිනේ එ දැන් අපිට මේක ප්‍රහානය කරන් නම් ඕන දැන් ප්‍රහාණය කරන්න දැන් සිහිය පවත්වන්ඩනවා මෙන්න මේ දෙසට මේ දුක හදන හේතුව දෙසට සිහිය පවත්ව වුණ පවත්වල පින්වත්නේ අන්න දැන් සමුදය මනාවිදිර දකින්නවා දැකල මේක දැන් හටගෙන එනවත් දැන් එතකොට අපි මේ කොහොමද දැන් මෙ දුරු කරන්නේ දුරුරන්නේ දැන් අපි තවඩින්ගක් නුවනින් විමසනවා. සම්පජානකාරී ආථපි සම්පජානකාරී. දැම් නුවනින් තව කෙලෙස් තවන වීරියෙන් නුවනින් යුක්තුව දැම් බලනවා ඇයි මෙයා මොකද මේ නිපදවන්නේ. මෙයා නිපදුවන්න මොකේයටද මෙයා බැඳිල තියෙන්නේ. ඇයි මේ මේයා මේක මේ අපිට එකම ඔට්ටුුවලගද අපි මේ පලනවා දැ. ද නිරද සාක්සාත් කරන කත්ත තැරල තියන්නේ දුකෙන් අත විිදින කත්ත තැරල තින්නේ අපි දැ බලම සමතිය මකෝම මේ මේේ දුක උපාදනය කරගර දෙන්නේ කියලා. මෙන්න බොලේ නුවනින් විමසගන හැබැයි වීරිය තියන්න ඕන නුවන තියෙන් ඕන සිහිය තියෙන්න්න ඕන. සිහිියයි නුවනයි වීරිය යොදාගෙන ද මෙයා හොන්දයට අත්දීනය කරන. අත්ධීන කරනොත්යනම් මෙයා මේ මෙන්න බොලේ මේ ඇහෙන් දැකපු රූපයකට පුද්ජල සංඥාවක් කරගන ආන්න එතන ඒ හටගත්තා වූ මායාකාරයේ විඤ්ඥානය හේතුකොටගෙන පෙන්නපු සං්ඥා පුද්ජල සං්ඥාව මෙයා අනේ රැවටිලා පුද්ජලයෙක් කියලා. පුද්ලයක්කෙල් රැවටලා මෙයා හාද වෙලා මෙ අත්තෙ එකේ ඉන්නේ. සතුටින් පිළිය අරගෙන ගුණ කියාගෙන හිත බැහැසගෙන මෙ අත්තක හරි කදය ඉන්නේ දැන්. ඒ ඉන්නේ පුද්ජලයෙක් නොවන මේ පුද්ජලයෙක් නොවන්න වූ සත්ත්වයෙක් නොවන්න වූ මේ ප්‍රතිබිම්බයක් සකස්ුණු ප්‍රතිබිම්බයකට ඡායාවකට මෙයා රැවටිලා ඉන්නවා පුද්චලය කියලා. ඒ රැවටීම තියන තා මෙයා අතහරින්නේ නෑ. අතහරන්නෙම නෑ. අන්න එතකොට නුවනේ විමස විම සවිම සවවිිස බලා දැම් මෙත ඉන්නවද පුද්ජලය මෙතන තියනද මේ මොකක්ද මේ දුර කරන සක්ඛය දෘෂ්ටියය. ඇඟතුර මෙහෙම හිතන්ඩ 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 කියන්නේ අනද වීරිය කරන්න ඕන නැද්ද කරන්්ඩ ඕන න්න වීරිය කර්ඩ ඕන. ැ සිහියතියෙන් ඕන. නෝනතියෙන් ඕන. එතකොට දැ මේ කර්ඩ කරන්ඩ දැම් මෙයා පුද්ජලයාගේ බැඳිල තියෙන තැනම ලෝබ හිත තියනෝද නැද්ද. තියෙනවා සීලවන්දද දුස්සීලද තුස්සීලයි. දැඟතවන මෙයා මේක ඇත්ත දකිින් ඕන මෙතන පුද්ජලයෙක් ඉන්නවත නැද්ද කියනක මෙයා. මෙයත් දකිින්ට ඕන. ඒ දකිනකොටම එයා දකින්න සිතේ ඒ වෙලාවේ තියෙන යථභූත ඥානයයි. යථභූත ස්වභාවයයි ඇත්ත ඇති හැටියයි. ඇත්ත ඇති හැටියෙන් දකිනකොටම ආනිතකොට එයා ඒ ගොදුරු කරගත්ත දැවැන්ත දෘෂ්ටියයෙන් ගිලිහිෙනවා. ඒ දෘෂ්ටින් ඒ දෘෂ්ටියෙන් ගිලිහෙන්නනම් අත නොහැර කෙලෙස් තවන වීරියෙන්ම ඒ කපිදැ නුවනින් විමසන්ඩෝන ම විම සසන්න ඒග තැන්ද ඕොලම වෙන වෙන තියෙන කරුණගෙනග දානනයද මෙතැන විතරම ඊලක්කය මේ බැදිිච්චකරට මතක්ව වියෙනවා දැන් ඔබට දරුව ඇත වනා කියලා මතක්ව වෙන බලන්න මොකට්ද මම මේ බැඳි පිච්චි පිච්චන්නේ එ දරුව නැතු වන ඒ දරුවයින්නව දැ මගේ හිතේ ද මගේ හිතේ දරුවයින්නවද ඒ දරුවට ම මේ බැඳල දිීෙන හොඳට බලන්න බලන්න බලකොට සිත්තේ මායාවක් කියලා ඔබට දැනන්න වෙලාක්කෙයි සිතේ මායාවක් නේද කියලා දැන්න කොට මරටික ඔට ලිහිිලයනවා එතකොටම අර බැඳීම දෘෂ්ටි අතමිදුන සම්මාධිට්ටිට පත්ව වන. සම්මාදිිච්්‍රය පත්වනගොටම ආනයාගේ ලෝබයෙන් අතමිදනවා දැන්යා සීලවන්ත වෙනවා. එතකොට දැන් එයා සමුදයේ ප්‍රහාණයේ කරන්න පිරිස දරණ වෑයම උත්සාහය වීරිය ඒකට කියන වචනය මාර්ගය මේ වඩන්නේ ම්‍රම ක්‍රමක්්‍රමෙන් මෙය මාර්ග වඩන්නේ මේ මාර්ගයේ වඩන්නේ මොකක් පසක් කරන්නද. මොකදද නිරෝධය දුකදුරු කරන්න නිරෝදේශක්සාත් කරන්න තමයි මේ මාර්ගය වඩන්නේ. ද මේ මාර්ගය වන්නකොට දැන් අමාරුවෙන් අතන අපි බලනො හාර හාර හාරහාර එත්තනවා බල නොත්තන බලනව කොහත බැදන කොහත පැදන කෝයායඉන්නද කෝයාඉන්නද මොකක්දම මේි කොහගේ එතන බල බලන්න කොට අපිට සිහියනුවන වීරි අතහරින් නැතුව අපි හොඳට බලන්නකොට අපිට වෙලාව කපියෝක දකින්නව. දකිනොට අයියෝ සිතේම සිතතිවිල්ලකට. දරුව කියලා අල්ලන් රැපටිලා නෙව. එක්කො දරුව ඉන්න තැන්ට ගිහිල්ල මම කතා කරලා දරුවත් එක හිනාවෙලා තුරුළු වෙලා ඉන්නවා. දැම්බේ මගේ හිතේ මොක්කද දරුව එක සංඥාවක් නෙවද කියලා මම දකින කොටම පින්වත්නේ ආන ඔය සියල්ල එකම සැරයේ එක මවස්ථාවේ දුරුවෙලා යනවා. එක මස්ස ඔට ලොකු අවබෝධක කරවා එතකොට අන්න සමුදය ප්‍රහානය වුණ සමුදය ප්‍රහානය කරන්න මාර්ග වඩන්න ඕනමයි. සමුදය ප්‍රහානයේ පිණිස්ස කරන වැඩපිල්ලිවෙලට කියන වචනය තමයි මාර්ගය වඩනවගෙනෙ එකැන ආර්ියස්ටඨාංගික මාර්ගයේ. සමුදය ප්‍රහාණය කරන වැඩපිළිොටික කියන්නේ ආර්යෂ්ටාංග මාර්ගයේ එහනම් දැ ආර්්‍යෂ්ටාංග මාර්ගයේ වඩන වැයි කියන්නේ මේ වෙනම අංග අරාරංග අරාරම් වඩන එකක් නෙමෙයි. අන්නර සමුදය ඉලක්කා කරගෙන ඒ බැඳීම දුරුවීම පිණිස කරන වැෑම තමයි ආර්යෂටාංග මාර්ගය කියන්නේ. ඒක තමයි වැෑ මේක ඉලක්ක කරගෙනට මේක සිදත වෙන්නේ. නැතුව ඒක වෙනම කරලා මේක වෙනම කරන්න එකක් නෙමී කට ඒ ඉල්ක් කරගම කරන කරනකොට අන්න ඒ වෙලාම තමයි මාරිගේ වැඩන ප්‍රමාණ තරමේ හැටිට සමුදේ ප්‍රහාණේ වන්නේ. සමුදේ ප්‍රහාණේ වන තරමේ හැටට දුක දුරුවන්නේ. නිරෝධය ශාක්ෂත් වන්නේ. ඒ ප්‍රමාහනැතුවොදන් ආර්ය්‍යෂ්්‍රාංග මාර්ගය කියලා ඔබ වෙනම වටන්න ගිහිල්ල නෙමයි. සීලය වෙනම් වඩන්න කිහිලා නෙමෙයි ප්‍රඥාව වෙනම් වඩන කිහිලා නෙමෙයි සමාධය වෙනම් වඩන කිහිලා නෙමෙයි. මේ එකම දකින එක්ව දකින එකම අරමුණ තුළ. ඒ අරමුුණ තුළ මේ සමුදයම කත්ද කියල දැකලා. ඒ අරමුණ තුළ මේක නුවන වීරිය සිහිය යොදර බලනකොට ඕන්නද මාර්ගයවැඩ නොහෙන. එක්කම වෙලාවෙම තමයි සීලය ප්‍රඥාව සමාධී වැඩෙන්න්නේ ඒ වෙලාවෙම තමයි සමුදය ප්‍රහාණය වෙන්නේ ඒ වෙලා එම තමයි දුකදුරු වෙන්නේ ඒ වෙලා එම තමයි නිරෝධේශක්ෂත් වෙන්නේ. මේ එක්කම සැරේ සිද්ධ වෙන එකත් තියෙන්නේ. ඉන්සදැන් අපිට ආවා මේක වෙනම කරන්ඩ. සීලය වෙනම කරන්ඩ සමාධී වෙනම කරන්ඩ. ප්‍රඥාව වෙනම කරන්න. හොඳයි ඒවර වෙන්න වෙනම සෙක්ෂන් විදිට ඉස්්ටඩි කරගන්න හොඳයි. හැබැයි මාර්ගයේ වඩල සැබවිම්ම කෙළෙ ස්තුරු කරගන්න ඕනන් ඒකර තින වෙනම වැඩ පිළි වෙලා. වෙනම වැඩ පිල්ල පෙන්වන්නේ. එදකොට දැන් අපි නිරෝධේශක් සාත් කරන්න කියලා උඩ පැනට හරිියන්නේ. නෑ දුකදුර්වේවාකිීවට හරිියන්නේ නෑ මොකද කරන්න ඕන මාර්ග වඩන එකයි කරන්න ඕන. මාර් මාර්ගය වඩන්නේ කියලා මාර්ග වඩන්න ඕන ඒ තැන මොහරිකක්. දුරු කිරීම පිණිසනේ. ඒ වඩන මාර්ගයෙන් කෙරෙන්ඩෙ පැමකක් කරේ. දැන් ඔබ වඩන මාර්ගෙන් මොකුත් කකිරෙන්නේ? නෑ. මොකත් කරෙනින් සමුදය ප්‍රහාණය වෙන්නේ. නෑ. මාර්ගය වඩන වනන් සමුදය ප්‍රහාාණය විය යුතුමයි. වෙන කිසිම ක්‍රමයකින් සමුදේ ප්‍රහණය කරන්නට පෑ බලන් නොකතුකට ස්වභාවය. මේ දකින්න තියෙන. පිද මේක දකිනවර හරි හරි මේගැන. හරි හිතර සතුරත්තින සතුරක් ඒ උපාධන වෙන එකක් නමේ ඒ නිදහස් පවම සැනසීමක්. බරක් නෑ නෙවී නැත්තම උක් හරිකක් හිතෙන් ගොදුර කොරගෙන අල්ලගෙනම නව ඉන්නෙමි. අල්ගෙන ඒකත්තෙක ොට්ටු විව ඔොටු ව ඔට වන්න ඔට්ටුුව ඉන්නක මං මෙන්න සමාධියයක්ත්වන්න මෙෙන් ආර්ය ෂ්ටාන්ග මාරිිතවරන්න බුදුුව මේ සීලිය හම්මදීම කරනවා ඉනිසා ඔබ දකින්න දැන් එතකොට පැහැදිලිූ මෙයා දන්නවා දුක්ක සත්්‍යයේ සත්තිය ඥානය සමුයේ සතතිය සත්ති ඥාන නිරෝධ සත්‍යය සත්තිීඥාන මාර්ග සත්‍යයේ සත්තිීඥායට පත්වෙනවා. සත්තිීඥායටට පත්වුණනා ගෙනෙ ය සෝතා පන්නයි. එතකොට කවරමකොක් වන්න එයා දන්නව පැහැදිලි මෙන්න සතතිී ඥාන. දුක දන්නවයා දුක ඇතිවෙන හේතුව දන්නවයා දුක නැති කරන වැඩ පිළිවුව දන්නවා එති දුක නැතිවෙන නිරෝධය ශක්ෂත්වය එක දන්න ඔය පැහැදිලිම දන තවත්ග කතා ද්‍රවශතාවෙන් න්නේෑ. අන් දැන් සත්තිඥාණයටාව ඊළඟට අයටදින කෘත්තිය කෘතඥාන සත්තිීඥාන කෘත්ති ඥාන කෘතඥාන තැන් සතතිඥාන්ට ඒම සෝතා පන්නයි දැන් කෘතිී ඥාන්ත්‍ර තැන් එතනින් පසතම ඩියුටියක් කරන්න ඕ. න්න අහන දකින හැමත් තැනම ඇති වෙන ඒ දේවල් දකිනවා සිව්විරියව්වේම සති පට හානේ සතර සති පටන හැම ඉරියව්වේම දැන්යාට ආන්න දැ වාඩිදැ ඔබ හිතන් ඉන්න ඔබට වාඩි වෙලා ඉන්න වෙලාවට විතරයි තියෙන්න්නේ සමුදය. නැ මිදුලත්තු ාන වෙලාවට නෑ. කෑමුවෙන වෙලාවට නෑ. තවකෞරුහරක කතා කර කරින්වන්න නෑ කියල හිතෙනවා. එහෙම නෑවිිලද සතර හිරිය සිහ පවත්වනවා. අ ි ුටියයක් කරන මිදුු ලත්තු ානග නුත් යා ඩිවුටියයක් කරන මක තාර්ය ෂ ටාංග මාර්ග වරවා. ධන වල්දන ම තාර්ය ෂ්ඨාංග මාර්රිය වරන්න. දැන් මේ අම්ම වයනගමන තාර්ය ෂ්ඨාංග මාර්ග වන කටේද ඩ පූතුම වට නෙවෙනකම මාාර්යෂ්ටාංග මාර්ය. වයනක මන්ද එසේ එන්න නැත්තඋයෙනගමන් රාගයෙන් නැත්ත වෙනකම ඉරිසිාවෙන් නැත්ත එතකොට ඒ ඒ ඉරිසිාවට බැදිලා ඒ අනුව සිවලි පත්දන්න නැත්. ගේ සාලය ඇතුලේ මහත්ය ඉන්නේ. නෝන කුස්ස ඉන්නේ ඒ මිනි වැටඩ ගිහිහල ටීවක බල බලයිඉන්න මෙත්තෙන්ට කුත්සිටල උදව්වක්කත් කරන්න ඇ කියලා ඒ මිනිය කියලා චිතරූපයක් හිතේ මාවාගැෙන එච්චත්තරූට බැ බ මැන බැෙන ඉන්නවා. එතු ඩා දැනකත්ව මේ මගේ හිතේ මහතාගත්තරූපෙ මම්බ නහෙන මංිල් සාලට ිහිල සම්මතයේ මනුසන්න තැන ිහින් බයිනවා. එ වැඩේ ඉවරයි. අපි දැක්කොත දැම් පින්වාන්නේ සරලෝ හිතනුවීම මන් දැකල තියෙනවා ව බයිකවල කන්නාඩි ලඟට විල්ල පොඩි කුරුල්ලු කන්නාඩි වැැව්ව හටියේ පේන කුරල්ලට කුරල්ලෙ ඇතුළ ඉන්නවා කියලා. කුරුල්ල මොකක්ද හිතන්නේ. කුරල්ලෙක් ඉන්නව කියලා හිතනවා රවටි නෝද නැද රවට නවා ද ඕෝොල කියල කොච්චර ලවත් මොත කරන්නේ අයිත්්‍ය වෙල්ල කොටනනා කුරුල්ලෙක් ඉන්නව කියලා. රල්ලටොයිදවසහරි දැන්නොත් මේ තතුල කුරල් ලෙක්න කියල යාය කොටන්නේ නෑ නමුත් කුරුල්ලට දැනන්න කුරුල්ලට එච්චන නුවනක් නැත්ත හෝටේ කැඩනකම් අනිදවා. එද කොට ඔබටත්ත ලා තින්නේ වගේම තමයි. දරුව කියලා මතක් කියලා නව සිතිවිල්ල. දැන්ගෝ සිතිල්ල දරුව ඉන්නව කියලා හිතාගෙන්ම කොට 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 කොටා කොට 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 ඉන්න මග කොට කට න්නගගේ. ල්පනාකරොර කල්පනාකරකොට කල්පනාකර කන්න ගියත් කල්පනකර නිදාගන් ගියත් කල්පනකර වැසිගිලි ැසිගලි ගියත් කල්පනා කරන අතු ගා ගත් කල්පා කරනවා. හැම්ම දේක මර්ග කොටකොට කොට කොටා කොට කොටා ඉන්නවා.මක් නිසාද ඔබටත් එතරම් බුද්ධියක් නැති නිසා. දැන් ඔබට කල්්‍යා මිත්‍රාශ්‍රය එක් ලැබල්. ඔබත් මේ කියන විදිර නුවන මෙහේවෙල කෙලෙස් මෙතන මෙතන්ව දුර මෙතන මෙතන මාර්ගයේ වඩන්න පුළුවන් මාර්ගය ඔබ දියුණුකර ගත්තොත් ඔබ බොහෝ කලක්යැන්නම් කලේෙන් ඔබ දකිනවා දෙයනේ මයාාවක් නේදමි ගේකුරුල්ලෙන් නැතිතැන ගේකරලක රහැවැටි ඉන්නවගේ මත් මේ පුද්ලෙක් නැතිතැන්නේ සිතිවිලික පුද්ජලක් අල්ග ඉන්නෙල ඒ මායාකාරය දකින කොටමට ඔකොස් ගාලයහිකරයි. එ ඒ එතන එප මනෙකින් ඔබ භාවිට පත්වනවා. කුච්චර වාසනාවන්ත ඒකයි සදිිට්ටික ධර්මයක් කියන්න පිළඳ අපිට මේ ඕන කෙනෙකුට පිදත් මේ පුළුවන් පිළඳ ඕන තරන් ජාත කතා කියන්නත් පුළුවන් එකකේව පාඩන්කරන්න ඇවිල ලොකූ බර කරුණු හරියට කියන්න පුළුවන් ඒකන මේ පිළිනත් උත්තරේ මේ සරලව තමන් දකිින්ද දැකල තමම් එන්න මමනං කියන්නේ ප්‍රායෝක ධර්මයක් මහන්ඩ ප්‍රායෝක එකක්ම අපිට උත්තර කියන්න පුළල දැවක මට දැන් චතුරාරි සත්‍යය කියන දුක්ඛ සත්ත්‍යය සමුදය සත්ත්‍යය නිරෝධ සත්‍යය මාර්ගක සත්්‍යය කියල ජාතිප දුක්කාා ජරාපි දුක්කාා ජාතියකු මදද ජාති සං ජාතියඔක්කන්ති අිනික් බන්ති ෝයඉති කිය විතර කන ඔට සේු විස්තර කන ගුල න ෂූ කද වලස්මුලස්වාමි උන්දට කර ඔබට මොකුත් නෑ පුස්සෙක් කියන්නේ පුස්ෙක් පුස්ෙක්කාව පුස්ස පුස්්ිග එකකතුර ගත්ත පුස්්ටිකර තියන් යනවා මේඒයනකොට කවුරුහර කෙක් දක් මගදි දැක්කටි අන්නේ කතුොල්ි වරගගෙර යනවා. නැ ඒකෙන් දු කේනෝතුල් දකින්න හ්ි එක දකින්නේන පින්න්නන්නේ අපි ටෝන කියන වැඩ පිළි වෙලායි. අවබෝධ කරගන්නේ එක එත්තනයිතියෙන්නේ නැවගොල්ලො මේ සිද්ධාන් තිගෙන වනේ දෙජනේ මංහිතන ඇත්තට මංහිතන මේ වාඩවිලයින මේය ආයගෙන් මට වඩා දන්නවා මේ මම මෙන්න්නට මහිතන පතනි දෙතුන් දෙනෙක් ඔන්නගන්න ඇති මයිගාන්ට අනිත් සේරෝම් මට වඩා දන්නවා ත්‍රිපිටකයි අපි ධර්මය යෝය හැම දේම. සමහරඉන්න ආනදහාන්දුරුවන්ටත් වඩා දන්නවොද ම දන්නේනෑ. හැබැයි ඒත් තවම ගිහිගෙදරානේ. ඒත්තැනේ මොකර හිතේ බැඳුනොත් ඇතෑර ගන්න බෑ. එහෙම මොකක්ත් බැ සේරප දන්නවා. මේක පින්වන්නේ මමනං කියන්නේ අපිට උබාන්දන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන් අනේ මොකොට යන පින්වන්නේ. මමනං ඇත්තරම කියන්නේ මේ මමනං මන්දන්න මමනං කියන්නේ මම ඉතිං කවරුත් අන්දන්න යන්නේ කියනකෙනට මූනට කිව්වා ඔතුනින් ඉවරයි. එයා ඒ කැතිෙන් ගත්තත් එකක අකමැත්තිෙන් ගත්තත්ත එකක. එ මමනගේ එහෙම තමයි කවරුව තින තැන සඟපානෙන් න්නත් නෑ සීලවන්තයි කියල පෙන්න්න යන්නෙන්නෑ. අනේ ඉන්න තැන වෙන කතාව නැත්තැන් තවකතා ඇයි අපේචේ තන අපි දකිින්ඩ ඕන. මේ හම්ම දේකටම විපාග සකස් වෙනවා ඉනිසා මේව දකින්න දැකල පිනවනි මේ චතුරාරි සත්ත්‍යය ධර්මය දකිින්ඩ මේක සත්‍යඥාන්ට පත්තෙන්ට පත්වනාට පස්සේ ආය කිසි දවසක සිව්ුව පායට වැටෙන්නේ නෑ. එනිසා ඔබ හැම දෙනාම දුකයි සමුදය නිරෝධයයි මාර්ගයයි සතතිය විදියටම දැකලා. මේ සංසාර විමුක්තිය ශාක්ෂාත් කරගණ්ඩ මාර්ගය වඩාගෙන සදහටම සසරතුුවෙන් අතමි දෙන්න හැමකිෙනනාටම ශක්තිය දහිරී ලැබේවාගසල්. අද ධර්ම දේශනාවේ දායකත්ය දරන්නේ. ගාල්ලයේ ගල්වඩුගොඩ ඩජ විමලසුරේන්ද්‍ර මාවතේ, අංකද අනූතුන දරන් නිවසේ පතචි ධයාවර මෑණියන් විසින්. දිදාශවිසයකෙ දෙසැම්බර් මස දොස්වුවෙන් දිනට එදිෙන තම දියනේගේ විසි පස්වන විවාහසන්වත්සරය නිමිතිකොට ප්‍රඥානාලිකා තුළේ මෙම උතුම් වූ ධර්මදේශයෙන් සඳහා සතැත් දායක දනු ලබයි. අරමුණ චම්මණ රතුවඩුගේ දියනයේ සාන්ත කුමාර දේවනාරායන බෑනනුවන් ඇතුළු එම පවු්ලේ දූදරුවන්හට ියලු ්‍රහාපල දුරුවී අධ්‍යාපන කටයුතුවා කායික මාංසික සුවේල බේවා සුජවත්ව සින්න පවුල්ලේ ද දරුවන් මුණුපුරමිනි බිියන ඇතුු පවුල්ලට සම්බන්ධ සියලු ඥාතීන්ටත් ධර්මදේශනයට සවන්දුන් සැමටත් නිදුක් නිරෝගී සුවේහා චතුරාර් සත්‍ය බෝධයක්ත් ලැබේවායි පාර්ථනා කරමු. දෙදස් විසයේක දෙසැම්බර් මස දෙවනදීට යදෙන අවුරුදු අනූහතරක් සපිරුණු විශ්ට්‍රාමික ගුරුබී දේවාලෙකම ලොකු අක්කාට දු අසූනමය සපිරුණු විශත්‍රාමික ලීලා දේවාලේගම පුංචි අක්කාට අවුරුදු හැත්තහතක් සපිරුණු විශ්ට්‍රාමික ධර්මශ්‍රයේ ධර්මසයන දේවාලේගම මල්ලීට සනත් දෙල් පචිත්‍ර බෑන්ුවන්ගේ මෑණියන් වන දෙදාත් විශ්‍යයකයේ දෙසැම්පර්මස විසිට වන දිනට අවුදු අනූහයක් සපෙරෙන්න. චාලට් නෝනා ජයසිංහ මහත්මීයට මෙම කුසලකර්මයට උදෞක් කල සමම් මුණසින ඥාතිපතුනුවන්ගේ මෑණියන් වන. අවුරුදු අනූ පහක් සපෙරුණු. ලෝරාසිංහ ඥාතිසාගොදරයට ඇතුළ සෑම සීලු දෙනාටම උතුම් ධර්මාබෝධය ලබාගැනීමට සේලු ග්‍රාපල දදුරු නිදුක් නිරෝගෙ චරජීවෙන් ලැබීම පිණනිසාත් මෙම උතුම් ධර්ම දේශනාමයේ. ිය කුසිල හේතු පාර්මිතාවක්ම වේවා කියලා තමයි කියන්නේ ඉතින් මංහිතන්නේ මේ නම්කි හම නම අවුරදුදුව අනෝ ගණන් වල තියෙන්නේ ඒකැන් පෙරසසර ප්‍රාණගාතාදී අකුසල කර්මයන් නොකරපු පින්නත් පිරිසක් මේ තවද වසර හයකට පෙරියියමීගේ දායකත් දරු අයගේ ස්වාම්පුරෂය වන දරුවන්ගේ පියාවන විනි රතුවඩුගේ මහතාටත් දෙපාර්ශය මීගේ දෙමාපියන් සහෝදර සහෝදරෙන් ඇතුළු සල් ඥාතීන්ටත් සසර දුක්කින් මිදී නිර්වාණබෝධය සඳහා මෙම උතුම් ධර්ම දේශනාමය කොසලේ හේතුවේවා. දේශකයණන් වහන්සේන වලසමිලේ ගුණන්ඩතන ස්වාමීන් වහන්සේ මෙලොවට බිහිකොට හැද වැඩු දෙමවපියන්ටද අනකුත් මහා සංගරත්නයටත් ගල්වඩු ගොඩ පරම විචිත්‍රාණන්ද මහා විහාරයේ, හාරාධවෙ ස්න් වන්ස තුළු සල් භික්ෂුන් වහන්සේලටත්. හොරන ගෝනාපොල බුද්ධරක්කිත භික්‍ෂුණී ආරාමයේ ශාසන කටයුතු කරගෙන යන තෙල්ලඹුර සුකිතා මෑණියන් නැතුළු සිල්මෑනිවරුන්ට සසර දුග්‍යවා නිවන්නාබෝ සඳහමේ පුං්්‍යකුසල් අනුමෝදම් වේවා. එසේම සිල්පසතර ලබාදුන් ගුරුමෑණ මව්පියන්ට ගුරුමවපියවරුන්ටද. සසර ගැලවීම පිණස මෙම කුසල්ලන මෝදන් වේවා. කල්්‍යයාාන මිත්‍ර විශ්්‍රාමික නන්දනී ජයසේ කර ගුරුමහත්මිය ඇතුළු සැමට ඉදිරියටත් එම කටයුතු කරගනයයාමට ශක්ති දැයි ලැබේවා ප්‍රාර්ථනා කරමු. කුරෝණා වසංගත රෝගික්මණින් ලොවින් තුරන් වේවා කියන අදහස් ඇතුව මෙම ධර්ම දේශනාව දායකත් දරනේ ගාල්ලේ ගල්වඩුගේ DG. විමල සුරේන්ද්‍ර මාවත්තේ ංක අනූතුන දරණ විසේ පදිචි දයාබර මෑණියන් විසින්. එනිසා ඒමෑණියන් බලාපරොත්තුවන්න්නවූ යහපත් අරමුණිෂ්ට සිද්ධ වේවා. ඒ මෑණියන් නමින් මේ පරෝය යන්ට එදුනවු සීරු ඥාතිවර්ගයාටත්, මේ දේශනාට සම්බඳ උබා පැහැමදිනාමන මේ පරො යන්ට ඉතුනව සීරු ඥාතිවර්ගයායටටත්. මේ කුසල සක්ති අනුමෝදන් වීමෙන් සුවපත්වේවා සියලු දි්‍ය සමූහයත් සියලු යක්ෂ්‍රපේත ුම්බන්ඩ පිසාාච කියන්නව සත්ව සමූහයත් මේ ප්ඥශක්තිය අනුමෝදන් වේවා ඒවගේ අපි හැම දෙනාටම උතුම් චතුරාරය සත්ත්‍යය ධර්මයන් අවබෝධ කරන සංසාරය මුක්තිය සාක්ෂාත් කරගණඩ ශක්තිය දහරී ලබේවා තෙරුවන් සරණයි. द्वे सखयो निभाम्